මිනිස් ජවරම්කරුවන් හරහා යුදමය කාර්යන් සඳහා යොදාගෙන සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ලබන සතියේ රුසියාවේදී විශේෂ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවක් පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ සඳහා පක්ෂ විපක්ෂ දේශපාලකයන් පිරිසක් නුදුරේදීම රුසියාව බලා පිටත්ව යන බවයි. රුසියාවේ හමුදාවලට බැඳලා තියෙන ශ්‍රී ලාංකික හිටපු හමුදා සමාජිකයන්ගේ තත්ත්වය පිළිබඳව අපි දිගින් දිගටම කතා කරා. විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝ මහතා සමග ඉතා හොඳ සාකච්ඡාවක් අපි පැවැත්තුවා. ඒ ප්‍රශ්න එතුමා ප්‍රකාශ කරේ එය ඍජුවම ආරක්ෂක අමාත්‍යංශය සතු කාර්යයක් හා ප්‍රශ්නයක් බව. ඒ අනුව ගරු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය බඳවා ගැනීම ඇතුළු සම්බන්ධයෙන් වැදගත් වන අය හමුවීම සඳහා අපිට දින දීලා තියෙනවා 26යි 27යි. ඒ අනුව අපේ ගරු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් වන දාශ්‍රී ජයශේකර මැතිතුමා සහ වලේබොඩ මැතිතුමා එක ආරක්ෂක ලේකම්තුමා ඇතුළු ඉහළ පෙළේ කණ්ඩායමක් රුසියාවට පිටත් වෙලා ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳන්න අපි උත්සාහ කරනවා. අපිට ඕනගම තිබුණේ මේක ක්‍රමක්‍රමයෙන් විසඳගන්න. පළවෙනි එක තමයි තියෙන ප්‍රශ්නේ උඩු දුවන්නේ නැතුව එතනින් නවත්ත ගන්න. ඒ අනුව තමයි අපි අලුතින් අය බඳවා ගන්න එපා කියලා ඉල්ලීමක්. ඒකට අපි සාර්ථක ප්‍රතිලාභ ලැබිලා තියෙනවා. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා ඒ තුවාල වෙච්ච අයට ලංකාවට එන්න හරි අවශ්‍ය දේවල් බඳවා ගන්න හරි අවස්ථාව දෙන්නයි කියන එක. තුන්වෙනි එක උන්ට පොරොන්දු වෙලා තියෙන රැටු සහ වන්දි මුදල් නිසි ආකාරයෙන් ලබා දෙන්න. ඒ අනුව එකඟ වෙච්ච න්‍යාය පත්‍රයක් මත ඒ සාකච්ඡා 26 සහ 27 වන දින පවත්වන්න බලාපොරොත්තු වෙනවා. අපි හිතනවා මේ ප්‍රශ්නය බොහෝ දුරට ද්විපාක්ෂික සම්බන්ධතාවයට හානියක් නොවන ආකාරයට පවත්වාගෙන යාම සඳහා හැකියාවක් ලැබෙයි කියලා. මේ වෙනකොට අපි අපේ රාජ්‍ය අමාත්‍යතුමා ඊයේ සහ පෙරේදා දවස්වල මියන්මාරයේ හා තායිලන්තයේ සංචාරය ගෙනියලා වෙනවා. එහිදී ඔවුන් විදේශ අමාත්‍යංශයේ නියෝජිතවරුන්, ඒත් එක්කම එහි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ නියෝජිතවරුන් සහ හමුදා ආංශයේ නියෝජිතවරුන් හම්බ වෙලා එහි හිර වෙලා තියෙන ශ්‍රී ලාංකික මුදවා ගැනීම සඳහා කටයුතු කරගෙන යනවා. නමුත් අපිට තිබෙන තොරතුරු අනුව සමහර අය එහි ඉන්නේ කැමැත්තෙන්. කැමැත්තෙන් ඉන්න අය අපිට බලෙන් අරගෙන ඉන්න බෑ. එන්න අවශ්‍යයව අරගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. රුසියාවේ මියන්මාරේ. ඒ අතරතුර අපි තාමත්ම නැවත වතාවක් ඉල්ලා සිටින්නේ කිසිම රටකට කිසිම රස්සාවක් සඳහා යනකොට ඕපන් පේපර්ස් මත ඕපන් වීසා මත යන්නට එපා. විසිට් වීසා මත යන්නට එපා. කොන්ට්‍රැක්ට් එකක් අරගෙන කියවලා යන්න. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.